අයිබෝන් මම දිනේෂ් දකින්න ඇති කලින් රූප රචනාවේ කිලෝමීටර් 15කට වැඩි දුරක් කුඩා විඳලා උච්චමුණේ වැලි තුඩුවට එනකන් අපි ආවා වැලි පරමතින් දුෂ්කර මාර්ගයක් ඔස්සේ තමයි අපිට එන්න උනේ කොම නමුත් කඳවුරු මැදින් පස්සේ රාත්‍රියේ කුඩා වර්ෂාවක් ඇදහැලුණා උච්චමුණේ වැලි තුඩට එදින් उदासन भोम सुंदर उदासन कोई विश्वास करण हेट उदासन नगेटा अभियाम उच्च मुने पास लटत मे अतर मेदतीन मालुआड़ी उलटत ए सुंदर अद्यकी लागन रंदी लाइन शुभम शुभ उदासन दकीन अति महात्म इंटे दुनकोटेला लखनी बलागन हिटिया वे इपाकार लसन मे बे बैक टीके बला कलपीटी मे मुहूद तुडाई यहाँ पे विलपत् अनातर अतरी यान बोट वक्ने रसावट एम दीवर के रसावट आना एक सकना
රාත්‍රි කාලයේදී රස්සාවට යනවා. තව පිරිසක් උදෑසන රස්සාවට ගිහිල්ලා ආය දවල්ෙත් දිනනවා. ඉතින් මේ අල්ලන මත්සයින් සහ ගහන දැල් ප්‍රමාණය ගහන දැලේ අනුව ඒක වෙනස් වෙනවා. ඒක නමුත් බොහොම ලස්සනයි. ඉතින් අර තීරුවක් වගේ තියෙන්නේ කල්පිටියේ ඉඳලා කියන්නේ දැන් අපි ඉන්නේ අනෙක් පැසනේ කල්පිටියේ ඉඳලා තියෙන රූපත් කොටස. එතකොට ඒකේ කෙලවර එළුවන්කුල මැත්තේ මම හිතන්නේ අන්න අර හරි. එළුවන්කුලේ ඉඳලා තමයි මේ ඇතරෙනක විල්පත්තුව තියෙන්නේ. ඉතින් බත්තලංගුණ්ඩු පේන්නේ නැහැ. බත්තලංගුණ්ඩු අන්න අරහෙට වෙන්නේ. ඉතින් මෙන්න අපේ ටෙන්ස් ටික පේනා නේද? පුදුම සුන්දර හිමිදිරියක්. පුදුම ලස්සන හිමිදිරියක්. මේ බලන්න. ඉතින් ඇත්තම කියනවා නම් මේ අපි ඉන්නේ අර කල්පිටියේ ඉඳලා තියෙන අර වැලි බෙල්ලේ කොනකට. ඉතින් මෙතනට එන එක අපහසු කටයුත්තකුත් නේ. නමුත් මේ මම හිතන්නේ ජීවිතේ එකපාරක් හරි මිනිස්සෙක් එන්න ඕනේ. ඇවිල්ලා මේ සුන්දරත්වය විඳින්න. ඉතින් මේ කලපුව ගැඹුරුයි. මෙතනින් එහා පුදුමාකාර ගැඹුරක් තියෙන්නේ. මේ පුදුමාකාර ගැඹුරක් කියලා කිව්වෙ මට බහලා බලන බැරිද? නිල්ම නිල් පාට අර බලන්න මේ බොරු වැල්ලක් මේ හරිය තියෙන්නේ. එතන ගහ ගැඹුරු. යන්න තව බෝට්ටුවක් රස්සාව යනවා. රස්සාවේ ගිහින් එනවා කියන්න බෑ. මොකද මේ කල්පිටිය දීවරවරායේ තියෙන අන්න අර අන්තේ. අන්න අර හිට වෙන්න. මේ කෙලින් වගේ මේ තියන්නේ අපි ආපුම මේ බෙල්ල කොටසේම කොටසක්. එතකොට මේ තියෙන නාවික හමුදා කඳවුර අපි හිටියන් අතර වෙනවා නේද? අපි හිටපු තැන අපි හිටියේ මේ වැලි තුඩේම මැදට වෙන්න. මේවත් හරියට අර මේ සෑන්ඩ් ඩූම්ස් තියන්නේ අර කංකසන්තුරේ ආ සෑන්ඩෝම්. ඉතින් ඒ වගේ මේ වැලි දූපත් මේ වැලිපර විටිගිට වෙනස් වෙනවා. වෙහෙසකර දවසකට පස්සේ ඒ වගේ සොඳුරු දසුනක් දකිනවා කියන්නේ වෙනස්පත්. කට්ටියක්කෝ දැන් නැගිටලා තියෙන්නේ ඉර පායනවත් එක්ක. ගයියා ගුඩ් මෝර්නින්. ගයියා ගුඩ් මෝර්නින්. නුවන් මල්ලි ගුඩ් මෝර්නින්. ලොක්කා ගුඩ් මෝර්නින්. කෝලිද මල්ලි ගුඩ් මෝර්නින්. වෙරි ගුඩ් මෝර්නින්. හායි අජිත් මල්ලි ගුඩ් මෝර්නින්. හායි ගුඩ් මෝර්නින්. කොල්ලඩිය හෙම්බිරිසාව හැදලා තිබේ මට වගේ මොකක් තත්තේ අවුලන්නේ මූදේ බෑලා නෑවට පස්සේ සැපයි. බලමු ලෑස්තිලා යන්න අර චර්ච් එක දිහාවටයි. මෙහෙ තියෙනවා අර අමුතු ලින්ක් ක්‍රමයක්. ඒ ලින්ක් වලින් තමයි වතුර බොන්නේ. ඒව බලන්නයි තව තියෙනවා අර පොඩි උන්ට ගෙනාපු පෑන් පැන්සල් වගේ. ඒ ටික දෙන්නයි. ඉතින් බලන්න ඉන්න තේ එක හැදෙනකම්. ලොකු පීරි සස් කරනවා ටෙන්ට් එක. මම තස් කරනවා පිස්සු වගේ ඊයේ දැම් මේ බට්ටි.
කිව්ව හරිම අමාරුයි හරිම අමාරුවෙන් තමයි ලොකු පීරිස්කෙන් තේ එකක් ගත්තේ පේනවා නේද ඉරත් පායගෙන එනවා එතකොට මේ බෝට්ටු වගේක් තියනවා නේද ඔබලන්ට හරි ප්‍රශ්නයක් ඇති මේ මොනවාද බෝට්ටු කියලා මේ කල්පිටේ ඉඳලා රස්සාව යන බෝට්ටු ඔය යන්නේ දිගට මෙතනට ඇවිල්ලා මේ දූපතෙන් තමයි මේ වැලි අරගෙන යන්නේ දැල් වලට දාන්න කියන්නේ වැලි ගෝණි තියනවා ඒ ගෝණි දානවා මේ දැල්වල යටට ඉතින් ඒක තමයි මේ මෙතනටලා කරන්නේ මූදු අතුරෙන්ම මූණ හොදගත්ත මූණ හොදගෙන මේකක් මොන මූදාගෙන ඉන්නවා ආ කැපච්චිලා මෙ මේ රස්සා යන බෝඩ් ඩාටෙන් දාගලන් සරයි ඩාට වැඩේ ගෑන් ජයවා ඉතින් වෙලාව 9:00 මාරයි. බොහොම දැඩි රශ්මියක් පවතින අයගේම හිරුගේ ආගමනයත් එක්ක ඉතින් බොහොම රස්නේ ඉතින් පුත්තලමට මේ
අපි ආවේ උච්චමනේ තුඩුවට මේක බොහොම සාමාන්‍යයි. ඉතින් පේනවනේ ටෙන්ස් එක ගලව ගන්න ඕන බයික් ටික ලෑස්තිලා තියෙන්නේ. දකින් නැති ස්ටාර්ට් කරගන්න සෑහෙන අමාරු. කොහෙද මල්ලි? පුංචි අපිට වාට දෙන්න තියෙනවා මේ සුවනිය gift එකක්. ආහා. පුංචි අත්පසුවීමක් වුණා. අපි දන්නේ පස්සේනේ අපි ටීම් එකක් තව. මම දන්නේ ඔච්චර සැලසුම් සාගතව ආවා කියලා. ඉතින් අපි ඇත්තටම ඉස්සලා එනේ දෙන්ෂයයි ලොකු පිරිස. ඔව් ගයන් මල්ලිලා අපි කට්ටිය පස්සේනේ එකතු වුණේ. ඉතින් ඒ කට්ටියට සුවනියක හැදෙනවා. ඒක මම දෙන්න. බොහොම ස්තුතියි. සැන්ඩ්විච් ටුවර්ස් එකෙන් පුංචි මෙන්න සිලෝන් ඇඩ්වෙන්චර් ටුවර්ස් වලින් අපිට ජර්සි එකක් බොහොම ස්තුතියි. ඇත්තටම හරිම ස්තුතියි. බොහොම ස්තුතියි. හරිම සතුටුයි. ඉතින් මේ ඇත්තට මේක ලොකු මතක සටහනක්. මොකද උච්චමනේ තුඩුවට එන එක ඩ්‍රීම් එකක්. ඒ කියන්නේ කොල්ලෙක්ගේ ඩ්‍රීම් එකක් වගේ. ඒ කියන්නේ ජර්සි එකේ උච්චමනේ කියලා මේ අයිලන්ඩ් කියලා ගහලා තියෙනවා. ඒ කියන්නේ මට දවසක මේක ෆ්‍රේම් කරලා මගේ කාමරයක මතක සටහනක් විදිහට තියාගන්න. අනේ තෑන්කියු සෝ මච් මල්ලි. තෑන්කියු සෝ මච්. දෙන්නටම අජිත් මල්ලි. අපිට හම්බුණු ඒ කියන්නේ සංචාරකයන්ගෙන් හම්බුණු පුදුම පුදුම නිහතමානී චරිත දෙයක් ඕගොල්ලන්ටත් මුණ ගැහි. මොකද සිලෝන් ඇඩ්වෙන්චර් 2 එකත් එක්ක ඕගොල්ලෝ ගියෝතින් සංචාරයක් කරොතින් මේ දෙන්නේ මේ බාන ලස්සන. වව් මේ මේගොල්ලන්ගේ අපේ කෝලි වැජ් එක මෙන්න මමත් ඉන්නවා. හත් දෙයියනේ. හරිම සතුටුයි මල්ලි. මට මේක ලොකු මතක සටහනක්. මෙන්න උච්චමුණේ අයිලන්ඩ්. අනේ ගොඩක් ස්තුතියි. බොහොම ස්තුතියි ගයියා. මේ බලන්න ටී-ෂර්ට් එක. සමාවයන් උඹට දෙන්න විදියක් නැහැ. පස්සේ ඇරවිම කරේ. මේ බලන්න මල්ලි ලස්සන. අපි ඕඩර් කරලා තියෙන දෙන්න පස්සේ දාන්න යන්න. ඒක සුපිරි. ලස්සන ඇත්තටම ලස්සන. මේ ලොක අපි ඕක ඇඳගෙන යා. අපි දැන් යද්දි ඇඳගෙන යා. එතකොට මේ උච්ච මුණේදී අපේ වෙහස මාංශයත් එක්ක ආපු දාඩිය බින්දුවක් කරි ඕකේ ගෑවෙනවා. ඉතින් දැන් අපි රග ගහනකොට නැත්නම් එහෙම නැත්නම් වෙනයම් ක්‍රීඩාවක් කරනකොට හම්බෙන සර්ටිෆිකේට් එකේ තියෙන දාඩිය බින්දු ටික හරි වටිනවා. ඒ වගේ කැලෙන් එළියට ගිහිල්ලා කැලෙන් එළියට ගිහිල්ලා හරි මම නම් ඇඳ ගන්න. කොහොම නමුත් බොහොම ස්තුතියි. ඇත්තටම දෙවියන් වහන්සේට ස්තුතියි. ගයියා අපි එකක් හදලා දෙන්න. ඉතින් පිටත් වෙන්නලා හරි දකින්න ඇති බයික් එක ස්ටාර්ට් කරගන්න සෑහෙන වේසක් දරන්න උනා. මේ මුහුදු වතුර සමාර්ධයෙන් වල මගේ බයික් එකේ සිගිට් එක හරියටම ඒ කියන්නේ රලත් එක්ක ගහලා තිබුණා. බයික් ඔක්කොම තෙමිලා තිබුණේ. ඉතින් ඒකත් එක්කම දැන් අපිට වෙලාව හරි ටෙන්ස් එක ගලවගෙන යන්න. දකින්න ඇති අපි ඉන්නේ ටුඩේ අපේ කුරුල් වැහෙන් දැක්ක රූප රාමු ටිකේ. දකින්න ඇති ඉතින් බොහොම සොඳුරු චරිත ටිකක් බොහොම සෝබාදහමට ලැබි සෝබාදහමට ආදරේ චරිත ටිකක් එක්ක මේ සංචාරය කරන්න ලැබුණ එක හරි සතුටුයි. පේනවා නේද කණ්ඩායම් හැංගීම. මේ තියෙන්නේ ලංකාවේ තරුණයෝ. මට කියන දේ එකම නම ඒක. මේ ලංකාවේ තරුණයෝ. ලංකාවේ ඉන්න හැම තරුණයම මේ විදියට එකතු වුණා නම් අපිට මේ රට සංචාරක ශාස්ත්‍රයෙන් උනත් වෙනයම් දෙකින් උනත් ලෝකෙටම ගෙනියන්න තිබුණා. වෙන්න ඕනේ එකමුතු වෙන එක. ඉතින් ඒක ඒ මතක් කිරීමත් එක්ක අපි යනවා ටෙස්ටික් ගලන්න. ගලමුනේ අපේ නවා තැම්පලට සමුදීලා යන්න. ඉතින් බලාගෙන ඉන්න ටෙන්ස් ටික ගලවනකන් අපි ගලවන අපේ ටෙන්ස් ටික කඳවුරු භූමියට සමුදෙන්නට මත්තේ. අපිට පිටත් වෙන්න වෙලාව හරි අපි සමුදේරෝ මේ උච්චමනේ තුඩුවට. ඉතින් හම්බෙව අතරමඟදී යන්න තියෙන්නේ නැවතලා ආපු දුෂ්කර මාර්ගේ. අපි යන්නේ මේ උච්චමනේ තුඩුවේ කෙළවරින්ම මෝටර් සයිකල් හතකින්.
උදේට කාලා දෙන්නේ බත් එක එකයි බත් කෑ හොඳයි කොබුදේ ටීචර් හා ටීචර් කෝ අනේ නෝ ගුරු තුමේ මිස්ටර් බීරි සර් ටික කෝ අනේ ටික ගන්න ඉතින් මේ අපි මේ උච්චමුණේ සංචාරයේදී අපි අරගෙන ආවා පෑම් පැන්සල් මකන වගේක්. ඉතින් අපි ඒ ටික ගුරුතුමන්ට බාර දෙන්න හදන්නේ මොකද ළමයින්ට බෙදලා දෙන්න කියලා. ඉතින් බයික් වලින් ගේන්න පුළුවන් ටික තමයි ගෙනාවේ. අපි ගෙනාවා රතු පෑන්. එතකොට මේක මොනවද තියෙන්නේ මිස්ටර් පීරිස්? අපි නිල් පෑන් ගෙනල්ලා තියෙනවා දෙකෙන්ම 50 50. ඊට අමතරව පැන්සල් මකන ඉතින් ගේන්න පුළුවන් විදියට ගෙනාවා. බයිසිකලේ නිසා තමයි මේ ප්‍රමාණයෙන් ගේන්න පුළුවන් උනේ. ෆෝර් වීල් එක ආවොතින් ඉතින් උත්සාහයක් ගන්න. මේ පොඩි දරුවන්ට මොනවා හරි දීලා යන්න. වෙනා නේද? කෝලිත මල්ලි කතා කරනවා යාළුවෝ ටිකක් හම්බෙලා. දෙමුද මිස්ටර් බීරිස් අපි අර ගුරුතුමෙක්ට කතා කරලා. අපිට ඉතින් මෙච්චරයි දෙන්න පුළුවන්. දුන් දේ සුවඳයි කියලා කියනවානේ. ඉතින් යමු ගිල බාර දෙමු. ලොකු දෙයක් නෙවෙයි. නමුත් පුංචි පුංචි වතුර බිඳුව වලින් තමයි ලොකු ජලාශයක් හැදෙන්නේ. ඉතින් ඒ වගේ තමයි පුංචි පුංචි සිතුවිලි වලින් තමයි මේ ලෝකේ ලස්සන තැනක් වෙන්නේ. ඉතින් මේ වගේ සංචාරයකදී මෙහෙම කරන්න ලැබුණ එක හොඳක්. මේක ආදර්ශයක් විදිහට ගණී කියලා තමයි පෙන්වන්නේ. අජිත් මල්ලි ආ ආදර්ශයක් තියෙනවා. මොකක්ද? ඉන්නේ ප්‍රින්සිපල්ස්. ආ අද ටීචර්ස් ඩේ එක සමරනවා ඒගොල්ලෝ. සෙල්ලම් කරනවා ළමයි එක්ක ප්‍රින්සිපල්. ඉතින් හරි සතුටුයි. අපි සෙල්ලමේ ඉන්න හින්දා එයා ආවේ නෑ. වෙන කෙනෙක් හෙව්වා එයා සෙල්ලමේ ඉන්නවා. නෑ 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 සර්ට ඕනේ නෑ. අපි මේ මේ සෙයින් 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 ප්‍රින්සිපල් සර් ඕනේ නෑ සෙයින්. සෙල්ලම් කරපු දෙ. හොඳට ඉගෙන ගන්න පුතේ. සමායිට ඕගොල්ලොන්ගේ කෙනෙක්ද දන්නේ නැහැ. කවදාරි මේ රට දිනවන්නේ. ඉතින් හොඳට ඉගෙන ගන්න හොඳ තැනකට එන්න. මාමල පුංචි තෑග්ගක් ගෙනාවා. ආය දවසක බෝට්ටුවකින් හරි ආවම අපි ලොකු තෑගි ටිකක් ගේන්නම් හොඳේ. බයිසිකලේ අපිට මේ ගේන්න පුළුවන් ප්‍රමාණේ ඒකනේ. ට්‍රයි කරා පොත් මොන හරි ගන්න නමුත් බෑ. බයික් වල ගේන්න බෑ. වැස්ස ප්‍රශ්නේ. අපි කිලෝමීටර් 17 එහා පැත්තේ තමයි අපි බෝට්ටු එන්නේ හැමදාම. හැමදාම බෝට්ටු එන්නේ. එකමාරක් අපි ජේලි එක. ආ එන්නයි යන්න. මේ ළමයි වෙනුවෙන් හරි. ඉතින් අපි අපේ උත්තමාචාරය ඇත්තට දෙමුද? දෙමු නේද? ඉතින් හොඳට ඉගෙන ගන්න පුතේ. අපිට කියන්න තියෙන එච්චරයි. හරි පුතේ. මාමේ කියන්න ලස්සන. එතකොට අයියෝ ටිකක් දෙන්න. කොලිත මල්ලි මේ ටික දෙන්න. ඉතින් එහෙමයි අපිට පුළුවන් විදියට අපි අපිට කරන්න පුළුවන් දේ කරා. මේ හැමෝගෙම දහඩිය මාංශය ඔතන තියෙනවා. ඉතින් මල්ලි ඉතින් මේක මේ මම ප්‍රාර්ථනා කරන ආදර්ශයක් විදියට ගනී කියලා. ඉතින් මං ඒ පුංචි දරුවන්ව පෙන්වුවේ ඕගොල්ලොන්ටත් දවසක ඇවිල්ලා මේ දරුවන්ට පුංචි හරි දෙයක් දීලා යන්න පුළුවන්. සපත්තු නැති දරුවෝ පවා ඉන්නා. ඉතින් ඒකත් එක්ක හිතට හරි සැනසීමක් තියෙනවා. අපි ආපු සංචාරයේදී මොනවාරි හොඳ දෙයක් කරන්න පුළුවන් වුණා කියලා. ඒවයි නේ මල්ලි. ඉතින් අර කට්ටියනවා. අපි පිටත් එමු. බයි. මේ හරිය තියෙන්නේ තනි කරම වැලි. බලන්නකො මේ ගියාල වල මිනිස්සුන්ට. ඒ කියන්නේ ඉස්කෝලේට යන්න තියෙන්නේ මේ වැලි හරහා. පේනව නේද? ගයියා ගියා මුලින්ම. Oh God. බයික් එක පෙරළුණා. තුවාලද වන්දා එතන පොඩි දෙන්න බලන් ඉන්න. හරි අමාරුයි බයික් උස්සගත්තේ මේ. සයිග්ලාස් එකක් ගියා. ඒ පුපුරලා දෙව. හායි හායි. හරි වාසි කට්ටිය ගියා. යමු. ඕ තායි අනතුරු වෙනවා. තනිකර මේ අර චුණ්ඩි කුලම් වගේ තනිකර වැල්ල තියෙන මේ බාණ්ඩු. ඕ ගොඩ්. මෝඩ වැඩක් කරගත්තේ මේ වැලි ට්‍රැක් එකටම දාගෙන. හොඳමදේ
මේ වගේ ඕෆ් රෝඩ් පැනලා ඕෆ් රෝඩ් මේ අනේ බොහොම මාන්සි වෙනානේ අපි කණ්ඩායම බයික් හතක් තේනවා ඔක්කොම බාජා එතනින් යනවාම බයික් විස්තර කියන්න ගිහින්ලා වෙනානේද ලොක්කෝ අපිට කපලා දාගනින් මේ දින වරා අර වරා මලේ ඔය ලිංගතු කී කී කියන්නේ මේ වරා මල් තමයි තියෙන්නේ මේ දින්නේ දම්පාට මල ඉතින් මහන්සි වුණත් මලක් දැක්කොත් බලලා යන්න ඕනේ වෙනස්ම ගමනක් තමයි යන දෙන්නේ ලොක්ක මේ ඇඩ්වෙන්චර් වලට කැමති රයිඩර්ස්ලට බොහොම සංචාරයක් උච්චුණේ තුඩුවට යන්න මේගේ කෑල්ලක් හම්බුණා කියන්නේ ගයියා ගයියා අරම ඇවිල්ලා ඇවිල්ලා අරම ඇවිල්ලා ඇවිල්ලා මේම කෑල්ලක් හම්බුණා කියන්නේ හරියට ෂේම භූමියකට ආවා වගේ පිස්සු අපි ආවනේ ඉතින් මේ අපි ආවා මේ මෙන්න නැවත වරාමල් මේක පෙන්වන්න එපේ මේ දින වරාමල් මම හරිනේ ගයියා ලොකු පිරිස් උත්තා ලොකු පිරිස් ගියා තල් ගාලක් අස්සේ මන් දැක්කා අපේ අජියා විතරයි එන්නේ අජියා ටිකක් පිටිපස්සෙන් එන්නේ ටීම් එකේ පිටිපස්සෙන් අජියා එනවා ඒක හොඳයි මේගොල්ලෝ මොකද මේ ඒගොල්ලෝ ඇඩ්වෙන්චර් ටුවර්ස්නේ කරන්නේ එතකොට ඒගොල්ලෝ අර මේ කොන්නෝ එකක වගේ ඉස්සරහා පිටිපස්සේ ඒගොල්ලෝ මැනේජ් කරගෙන යන්නේ ඉතින් ඒක අපිටත් හයියක් ඉතින් කොහොම නමුත් යන්න තියෙන්නේ මේ වගේ තැනක් හම්බුනගෙන හරි සතුටුයි යමු ඉදිරියට වැල්ලේ තමයි යන්න තියෙන්නේ බලමු අපත්‍ර දාලා කැලේ තමයි පේනව නේද මෙතනින් ගියත් ආයේ වැල්ලට වැටේ මේක දෙනවා Google Map එකේ sand road කියලා බලන්න යන්න දෙන කවිද මේක වම් පැත්තේ තියෙන කලපුව දකුණු පැත්තේ මූද තනකොළ කෑල්ලක් කියන්නේ ඉතින් හරි සතුටු අපි ආවේ ඕන් ඔය ඉසව්වෙන් මෙතන හරි සුවිශේෂී දෙයක් තියෙනවා පෙන්වන්න
අර පැත්තෙන් තියෙන කලපුව අර දිනේ කලපු තීරය එතකොට මෙතනින් එහා තියෙන අර අපි ඊයේ මුහුදු වෙරළ දිගේ ගියේ මුහුදු තීරය ඉතින් නමුත් දැන් හරිනම් බොහොම ලවණ වැඩි ජලයනේ මේ පොළවේ තියෙන්න ඕන නමුත් බීමට ගන්න පුළුවන් ජලය මේකේ තියෙනවා ඉතින් සබාදාම පුදුම විදියට මිනිස්සුන්ට සත්තුන්ට උදව් කරලා තියෙන මේ තියෙන්නේ පොදු පානීය ජලලින් ව්‍යාප්ති උච්චමුණේ මේ තියෙන්නේ ඉතින් මේ පානීය ජලය තියෙනවා මේකේ ගම්මුන්ට ගන්න ඉතින් මෙයාගේ ලින් තුනක් තියෙනවා අපි බලමු වතුර ටිකක් බීලා අපිටත් තිබහයි වතුර ටිකක් ගන්න දෙන මිස්ටර් බීරිස් බාණ්ඩ පුදුම රසණයක් තියෙන්නේ ඒ වගේම අපේ වතුරත් බොහොම පොඩ්ඩයි තියෙන්නේ හොඳයි නේ බීලා බාන්නට යා වතුර හොඳයි වතුර හොඳයි බං මොනවාද ඉතින් මේක අපිට දැන් මේ කාන්තාරේක වතුර ටිකක් හම්බුණා වගේනේ හිතලා බලන්න මිනිස්සු මෙහෙ ජීවත් වෙන මේ ගැමියන් ගැමියන් විදියට කියන්නේ මොකද දුෂ්කර ජීවිතයක් ගෙවන ඉඳා වතුර ටික සපේ ගන්න මෙතනින් ඉතින් වෙනස්ම දෙයක් මේ කාන්තාරේක ඉන්නවා හා සමානයි ගය වතුර හොඳයි ගාම වතුර ටික ගයියා ඉතින් වේසයි අපි නැවත පිටත් වෙමු ලස්සන තැන් ටික පෙන්වන්නම් අනිත් එක අපි අර මේගොල්ලෝ මේ ගමේ මිනිස්සු මේ තරම් කටුක ජීවිතයක් ගෙවනවා කියන එක නොපෙන්නුවොත් ඒකත් කරන සාධාරණයක් මාන්සිනේ කොල්ලා අතන වතුර හොඳයි මචං බිලවරේ මේ කට්ටි ඉන්න අපි යන්න ඕන අන්න අර හරහා මේ වැලි මන්තිරු හරහා ඉතින් ගමන තවත් දුෂ්කර වෙනවා අපි එද්දි ආවේ මේ කුරුසයට එහයින් මේ සුරුවමට එහයින් තියෙන වෙරළ තීරෙන් ඇවිල්ලා තමයි ඔය වැලි කඳු හරහා මේට දැම්මේ දකින්න නැති ඒ හරි අපේ බයික් වතුරේ මූදු වතුරේ එරෙන්න යනවා එහෙම වෙනවා ඉතින් අර හරහා තමයි යන්න තියෙන්නේ වෙනස් අත්දැකීමක් වෙයි ගිහලා බලමු හොඳට වතුර ටිකක් බීලා තව වතුර ටිකක් බොමු වැලිම තමයි පේනවනේ ලොකු බීරිස් එතකොට මේ මම අර යනවා අජියා අපේ අජිත් මල්ලි පේරවනේ යන්න තියෙන මාර්ගය තනිකර වැලි ටැක්ට එකක් වුණත් මේ කියන්නේ බොහොම අමාරුයි ඒත් එකම මේ මගේ බයික් එකක් නැවතුවා ප්ලාස්ටික් කෑල්ලක් තියලා ප්ලාස්ටික් කෑල්ලක් වුවමනා වුණ එකම ගමන නේ ලොකු බීරිස් පරණ බෝතල් එහෙම ඕන වෙච්ච එකම ගමන මොකද මේකේ ස්ටෑන්ඩ් එකට තියන්න. ඉතින් ප්ලාස්ටික් පොලිතින් වල තොර රටක් කරන්න අපි සහයෝගය දෙමු. පේනවනේ අර වැලි කඳු ඈතට යනකන් තියෙන්නේ.
ඉතින් මේ දින මහමුහුද ඉතින් මේ මහමුහුදෙන් මේ පැත්තට හැරුණා මේ කඩලාන විශේෂයන් කීපයක් තියෙනවා අරහෙට යන්නත් කඩලාන තියෙනවා මේ දින කලපුව පේනවා බොහොම ලස්සනයි ඉතින් සොඳුරු ඉසව්වක් අර ගමන ඇඩ්වෙන්චර් එකක් උනාට අර ක්‍රියාදාම චාරිකාවක් උනාට සෝබාදාම විඳින කෙනෙක්ට සහ සෝබාදාමේ විවිධත්වයේ හොයන කෙනෙක්ට බොහොම සොඳුරු සංචාරයක්. ඉතින් එන්න උච්චමුණේ තොඩුවට අපිට යන්න දෙන අර වැලි කතර දිගේ පේනා නේද? ඉතින් අභියෝග අභියෝග දිගටම අභියෝග තියෙන්නේ. මනුස්ස ජීවිතේ වගේ තමයි සංචාර වලටත් තියෙන අභියෝග. ඉතින් අපි උත්සාහ කරමු මේ අභියෝග ටික ජයගෙන අපේ ගමන ආරම්භ කරපු තැනට යන්න. ලොකු වීරිස් යන්නේ මීට. මොකද හිතන්නේ තත්තේ? ලස්සනයිනේ. මාර ලස්සනයි. වැලි හරි අමාරුයි වැලි. ඔව් වැලි වල එරනවා ඒක ඇත්තම කියනවා නම් මේ බාණ්ඩකෝ. කියන්නේ මේ වැල්ල මේ ඇවිදිනකොට මේ කකුල් එරනවා මේ. එතකොට මේ කිලෝ ගාණක් බර බයික් එක කොහොම එරනවද? අපි යමු. අපේ ගමනේ ආරම්භ කරපු තැනට. කන්න දින කොහෙර නවත්තලා කන තැනදී මුණ ගැහෙන්නම්. බලාගෙන ඉන්න මේ වැලි කතර කොහොමද අපි ගෙවා දාන්නේ? යන්න තමයි තියෙන්නේ. ලොක්කයනවා ඉස්සරයි. වැල්ලේරෙනවා. කවුදුඹලට යන්න කිව්වේ නේ? යන්න කිව්වේ කොලුකම හිතේ තියෙන. ඒක ඉතින් මොකා මොනවා කිව්වත් නැතිවෙන්නේ නැහැ. වීලුවට කිව්වේ අපි යන්. ජේසුබීටයි කියලා අපිට කිව්වා ඉද්දි අම්මා කෙනෙක්. ඔය උච්චමුණේදී අපි මතක ඇති අපිට අර වතුර තියෙන ඉසව්ව කිව්වේ. ඒ අම්මකෝ පුතේ ජේසු පිටයි යන්න යන්න පුළුවන් කියලා තුඩුවට. ඒ වගේම අපි ගියා. මේ ගමන ඉවර කරලා එන ගමන් තමයි. හා අනේ පින් සිද්ධ වෙලා මේ වගේ අවු වෙලාක තැඹිලි ගෙඩියක් දෙනවා කියන්නේ. මේ පුංචි පුතෙක් ඇවිල්ලා මේ අක්ක තමයි කිව්වේ නගින්න කියලා මේ කඩනවා කුරුම්බ අපිට දෙන්න. අපි මෙතන බයික් ටික නවත්තලා විවේක ගත්තා. මේ පුතෙක් නගිනවා කුරුම්බ ගහට. අපි නගින්න ලෑස්තිනකොට අපිට දුන්නේ නෑ නගින්න නෑ අපි කඩලා දෙන්නම් කියලා. මෙන්න මනුස්සකම. අද රටෙන් ලෝකෙන් පිරිහිලා. ඉතින් අපි මෙතෙන්ට එලා අපේ උදෑසන කෑම වෙල සකස් කරගන්නවා. ඉල්ලුව පරිප්පු ටික හදලා දෙන්නම් කියලා පාන් කන්න. ඉතින් එතන කුරුම්බ ගෙඩියක් බීලා එතුමියන්ලා පරිප්පු ටික හදලා දෙනකන් ඉමු. පුතේ පරිස්සමෙන් ඈ. අල්ලන්නද? ආ. මේ තියෙන්නේ කුරුම්බ. මේ වගේ අවුව වෙලාවක මේ වගේ කුරුම්බ ගෙඩිය බොන්න හම්බෙනවා කියන එකත් යම්කිසි වාසනාවක්. ඉතින් බොමු කුරුම්බ. මෙහෙමයිකුත් තියෙනවා මිස්ටර් පීරිස්. මේක ඕගොල්ලන්ට කරන්න පුළුවන් ඉතින්. හොඳට මීට වැඩි.
अभी कुरुम्ब बोलो अरे पुंची पुता कड़ला दुनु कुरुम्ब डिगे कपल बोलो गैन बुन 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 बीड़ी उड़ा तीन तीन अनेक वार तीन मेरे रस ने कुरुम्ब गड़िया बुनवा किया ने देखने दा प्यार आप वैली खातर तीन कुरुम्ब अबू ऐना पोले अद्दो बंदा खाने गाल दा कुरुम्बा पुदुम रसाय अरे खान खान तारे वगे आविल्ला मैं वगे तने कुरुम्बे अब बना गया ने ते शेव भूमि के टाव वगे ताए कुरुम्बत कम खाला पांग काकुलो और देख के दी बन कौन है पांग दागिदी खटटे केला उड़ने ऐसी ये वाले रस्सों रस्सा पारिपुआ मालू करिया इतका पांग बातु दुन्ना इतने अरे මේ අක්කල තමයි දුන්නේ පේනවා නේද දැනුත් මේ මාළුවරුවක් ආවා විතරයි අපි කෑම කන්නේ බොහොම සොඳුරු ඉසව්වක මේ කොඹ ගහක් යට පැදුරක් එලාගෙන දීවර වාඩියක් අයිනේ ඉතින් වෙනස්ම වැඩක් පේනවනේ කෝලිත මල්ලි ඉන්නවා අපේ අජිත් මල්ලි මේ කට්ටියම ලෑස්තිලා ඉන්නේ කන්න ඇත්තම පුදුම සුවඳයි මේ මට කතා කරන්න බෑ කඩන කෙල වුණනවා ගයියලා දැන් ඔක්කොන්ට මේමයි වැඩි වෙලා ගන්න නෑ උදේටයි දවල්ටයි දෙකටම කන කෑම වෙල ගන්නවා මේ පේනවනේ රසම රස කෑම වේල. ඉතින් කෑම කන ගමන් කතා කරන්නම්. අපි බෙදා ගන්න අපේ කෑම වේල. ආ. පේනවනේ. පාන් කෑල්ලක මාළුයි පරිප්පුයි. ආ. පුදුම රහ. පුදුම රහ. ලොකුවේස් මොකද කෑම? ඇත්තම රහයි. කොහෙද මල්ලි? लंका मुन लसन इलाट गम्बल मिनी भूम लसन कम नगर लसन मिनी इन हदवा लसन मिनी ඉතින් කොහොම නමුත් අර හමු වීම මත තමයි ඒක තීරණය වෙන්නේ. කමු වැඩි කතා කරන්න බෑ. කර කෙලවුණා. දැන් ඉතින් කාලා බීලා ඉවරයි. මේ තමයි අපිට කන්න බොන්න දුන්න ඒ උතුම් මිනිසුන්ගේ මාලිගේ. මාලිගේ තරම් ලොකු නොවුනට හදවතේ තියෙනවා ත්‍යාගශීලීත්වය උතුරන්න. ඉතින් මේ ගෙදරේ අක්කටත් ඒ පුතාලටත් ඒ ගෙදර හැමෝටම पिंग दीला अभी पिटाते ना वेला हरी पिटाते ने माली मुकाद नाम क्यों मे सिन्न मुन्नक्करे अभी इन्हें सिन्न मुन्नक्करे मे ओ राइट 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 हरी लोकु मुन्नक्करे दी ने मीगम मे मेगर के ना सिन्न मुन्नक्करे लोकमुन्नक्करे इन्न कट्टि इन्नना कमेंट कत्तान अपि ओन्न इन्ने सिन्न मुन्नक्करे हित होद मिनिस्सुंगेन कैम वेलकु तंबुना इतिन लोकमुन्नक्करे मिनिस्सु मीटत् वेडिय हित होद ऐति किला विश्वास करना इतिन वेलाव हरि पिटत् वेन्न अपि यमु नैवता दुष्कर मार्गे दिगे अपे गमन आरंभ करपु तैनट कल्पिटिय दिहा अपि गिल्ल एन्ना ඉතින් අපි පිටත් වෙනවා ඒ උතුම් මිනිස්සුන්ට සමු දීලා දැක දూరా දැක දూరా මේ වල්ලූරෙක් නේ ගම්මූරේ
වෙනා නේද? හරියට මේ හරි අමුතු බිම් භූපීඨයක් තියෙන්නේ. රාවණ රැවුල ශාක, එතකොට කඩලාන ශාක, තෘණ භූමි. එතකොට මේ අතරින් පතර වැඩි උස නැති තල්ගස්. මේ හරි ලස්සනයි මේ. දවසක එන්න මේ උච්චමුණේ ප්‍රදේශේ සංචාරයක. අපි යද්දි පව් කරලා ගිය ගම්මානයක්. ඉතින් නැවත ගම්මානයට සේන්දුණා. ඉතින් කට්ටිය සමල්ලාවට වෙන් වෙනවා. කලින් යන එක එහෙම එහෙම. ඉතින් නැවත මේ කණ්ඩායමේ 7 දෙනා එකතු වෙලා යන්න දෙයි. අපි යමු ඉදිරියට. දැන් පුදුම සංචාරයක්. බයික් යන්න නැවතුන බලමු. මේ මේ දීවරවාඩි වල කවුරුත්ම නැහැ. ඉතින් අතහැරලා දාලා ගිහිල්ලා තියෙන මේ මහා පැත්තේ තියෙන බොහොම සොඳුරු තැනක්. මේ අද්දි දැක්ක ඩ්‍රීම් ප්ලේස් කියලා තියෙන්නේ. මම පෙන්නන්නම් යා. මේ මනෝජ් කොල්ලා යනවා කාගෙන. තන XR 2යි බාජා 3යි ඩිජිබල් 1යි ඔන්න අපි සේන්දුනාර ග්‍රීන් ප්ලේස් කියන තැන වෙනානේ මේ චූටි වැලි තුඩුවකින් තමයි යන්න තියෙන්නේ ඇඩේ දෙන්නේ කලපුව ගැඹුරුයි. ඒ කියන්නේ අර හේදි හේදි ගියලා කලපුව පැත්තට අපි ගියොත් අනිවාර්යෙන්ම නිසගෙන් බයිකේ පෙරලෙනවා. අන්න වැලි කෑ. අපි බයව වැලි වලට පේනව නේද? මම විදේශිකයන්ටත් ආරාධනා කරනවා ලංකාව හොඳයි සංචාරය කරන්න මේ බලන්න. Hello, hello. Checo de Valeria Vista.
නවත්තන්න එපා ඵලයන්. ඕ ගොඩ්. ඒගොල්ලෝ නැත්තු ගාව මම බ්‍රේක් කරනවා, බ්‍රේක් වෙච්ච ගාව වාහනේ නවතිනවා. විජිවල් පරිස්සමෙන් මේ අපි යන්නේ මුහුදයි කලපුවයි අතරින් තියෙන වැලිකඳු මැදින්. වැලිකඳු අයිනේ මේ වැලිතලෙන් තමයි එහා පැත්තට යන්න වෙලා තියෙන්නේ. නැත්තම් බත්තලංගුණ්ඩු වගේ මේකත් දූපතක් වෙනවා උච්ච මොනේ. ඉතින් ඔන්න ඩ්‍රීම් ප්ලේස් එක පහු කරලා ආවා උඩට. දීවරයෝ කොහොමද මොකද එන්නේ? අල්ලගෙන යන්න කියලා. අද රෑ ඉන්න වාඩියක? හොඳයි හොඳයි, අපි යන්න. කට්ට නැති වුණොත් යන්න බෑ. ටයර්ස් කැරකි කැරකි තියෙනවා. මොකද පුදුම ලස්සනයි. මේ තමයි අපි අද්දි ගිමන් හැරපු පල්ලිය. ඉතින් මේ ගෝමයක් ඉන්නේ කතෝලික බැතිමත්තු. හැමෝගෙම කටේ තියෙන්නේ ජේසු පීටයි කියලා. ඉතින් මමත් මේ සංචාරය මැදදි කියනවා මේ පල්ලිය ඉදිරියට ඇවිල්ලා මෙන්න මේ විදියට බොහොම සාර්ථක අපි මේ සංචාරය කරා ජේසු පීටයි. කියනවානේ හැම ආගමකින්ම සෝබාදහමෙන්ම කියන්නේ හොඳ දෙයක්. ඉතින් හැම ආගමකමටම සෝබාදහමට ගෞරව කරන කෙනාට වරදින්නේ නැහැ. අපි එහෙම විශ්වාස කරමු. මෙන්න ඉන්න අපේ කණ්ඩායම. ආයි ගයියා වතුරවල ඔලේ විවේක කාලේ මනාවට තොතුටියක් දියංගු මන නොදනින් මා සතුව නැත පින් වැඩි එඩියෙන් හම්බෙන්න මන අවුල නෑනද සේප්නි පේරාණේ විල්ලුව පුදුමාකාර ලස්සනක්. ඉතින් අපි පොඩ්ඩක් නතර වුණා ගිමන් හරින්. වෙලාව 3:40යි. මේ බලන්න විනස්ම පරිසර රටාවක්. හරියට යාලට ගියාගේ මට දැනෙන්නේ. වැස්සෙන් පෝෂණය වෙච්ච ශාක මේ වෙල්ලගේ තනකොළ වල එනවාලා දලු. ඉතින් හරිම ලස්සනයි. එතක මේ බලන්න අපේ කණ්ඩායම, අපේ සද්දෙනෙක්ගෙන් යුක්ත කණ්ඩායම. ඉතින් තේ එකක් බොන්න හදන්නේ. පාර මැද්දෙම ඉඳලා තේ එකක් හදාගෙන බීලා යන්න හදන්නේ. අර බලන්නකෝ අර විල්ලෝ පේන හැටි.
පුදුමාකාර ලස්සනයි. එතක මේ පාර වැටලා තියෙන්නේත් මේ උච්චමනේ පැත්තට. මොකද වෙන යන්න අතක් නැහැ මේ. නමුත් මේ මාර්ගේ භාවිතා කරන්න බොහොම අඩුවෙන්. ටයර් පාරක්වත් නැහැ. පුදුමාකාර ලස්සන. මනා 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 කතාවක් නැහැ මනා. සම්පූර්ණ සබාදහවට සම ඇදිලා ඉන්නේ. සතුටුයි සතුටුයි සතුටුයි. ඉතින් අපිත් ඒක හදාගෙන බොද්ධි කතා කරමු. මොකද තේ එකක් වගේ බීලා රසනහර පිනා ගියාට පස්සේ මීට වැඩිය රසබර පළබර අදහස් එයි කියලා විශ්වාස කරනවා. ලොකා තේ එක ගන්න දන්නේ? තේ ගන්න. වෙනවනේ පාර වැද්ද ඉඳන් තේ හදන්නේ. ඔව්. අපේ තේ එක හැදිලා තේ. වෙනවනේ. අපි කතාවේ හිටියේ නේජිත්. අපි කතා හිටියේ මේ ක්ලයිමේට් එක ගැන. කල්පිටිය ඇවිල්ලා මෙහෙම නිදාසේ සැනසීම ඉන්න ලැබෙනවා කිය. වඬු ආසේ ලස්ස. පාදයාත්‍රාවේ තම්බෙනව නේ කයිය මේ වගේ තැන් යාලේ. මේ වගේ විල්ලු කෑලිනේ. එක හොප්පේ දින්නේ එක මේ වටේල බලන් ඉන්නේ. මූ දෙන්නේ නැහැ ඌ බොනවා දානවා බොනවා. ඔබ බීලි කරලා දියන්කෝ. නැත්තම් හැලිය කට තියන් බීපන්. දැන් නම් හැලිය කට තියන් බීුවේ ආගේ මම හිතන්නේ. නිවිලා තියෙන ඇයි උඩට දානවා වක්ක. නැත්තම් ඕමම ලෑස්ති වෙලා කට්ටිය මෙමු මෙමු. මේක අතර මොකද කරන්නේ? කොටි වතර වල යනවා වගේ. මනොත් මල්ලිට දියන් මනොත් මල්ලිගේ මේදිලා නෑ නේ ලොකු දෙයක් ඉතින් අච්චර කිලෝමීටර් ගාන මේ ගිනි කූස්ට් එක මෙයා දෙනේ පෑවුයි. පේනවා ටීම් එක. ඉතින් සංචාරකයන්ටත් පුළුවන්. මම ආරාධනා කරනවා ශ්‍රී ලංකාවේ මේ වගේ සංචාරයක් ඔයාලටත් සැලසුම් කරගන්න පුළුවන්. මේ කෝලි මල්ලිට කතා කරා නම් කෝලි ඇඩ්වෙන්චර් ටුවර්ස් හරහා මම නම් එක දාන්නම් ඔයාලටත් මේක මේ වගේ සංචාරයක් සැලසුම් කරගන්න පුළුවන්. උච්චමුණේ නැති වුණත් මේහා සමාන සංචාරයක්. මොකද උච්චමුණේ අපි මේ බොහොම කාලෙක ඉඳන් පිඹුරුපත් සකස් කරලා ගියපු සංචාරයක්. ජීවිතේ තියෙන අමතක නොවන සංචාර මේ ඉර බැහැගෙන යනවා බස්නාහිර අහසින්. අපි බස්නාහිරට මුහුණලා තියෙන උච්චමුණේ තුඩුවේ ඉඳලා මේ ලං වෙන්නේ කල්පිටියට. ඉතින් මේ අමතක නොවන සංචාර වලින් මගේ ජීවිතේ තවත් අමතකම නොවන සංචාරයක් තමයි මේක. ඉතින් අපි මේ ඉන්නේ අපි අවසර අරගෙන ඇතුල් වෙච්ච නාවික හමුදා කඳවුරේ මුරකුටිය ළඟ ගිල්ලා අපි යන්නද? හරි මාන්සි ගියා. එහෙනම් මම දන්නා පළවෙනි කට්ටිය බයික් වල ගිය තුඩට. එහෙනම් ගිල්ලෙන ජය බොහොම ස්තුතියි ඈ. එබැවින් අපි නායක හමුදා මේ මුරකුටියට සමුදුන්නා. ඒගොල්ලොත් බොහොම වීරෝදාර සේවයක් කරන්න මෙතන ඉඳගෙන. ඉතින් මට කියන්න ඕනුනේ මේ සංචාරය අමතක නොවන සංචාරයක්. අපේ කෝලිත මල්ලි, ලොකු බීරිස්, එතකොට අජිත් මල්ලි, එතන ගම ගයන් මල්ලි, එතකොට මනෝජ් මනා, එතකොට නුවන් මල්ලි, මේ හැමෝම මේ සංචාරය අවසාන කරා. ආරම්භ කරපු හත් දෙනාම අවසාන කරා. ඉතින් ඒක ලොකු සතුටක්. සමහර තැන්වල බයිසිකල් නතර වුණා, තෙල් අඩු වුණා, එක එක බ්‍රේක් ඩවුන්ස් ආවා. නමුත් අපිට තිබෙන එක අරමුණයි ඒ උච්චමනේ තුඩුවට යන එක. ඉතින් හරි සතුටුයි ඒ සංචාරය අවසාන කරලා තමයි මේ යන්නේ.
අපිට මන්ට වල පෙන්නන්න හරි සුවිශේෂ තව තැනක් තියෙනවා. එතනදී මුණ ගැහෙන්නම්. ඉතින් අපි යමු කල්පිටිය දිහාවට. ඉතින් අවසරයි කණ්ඩායමට යන්න අපි පහු කරගෙන. අපි ගයියා. එතනින් ගියාම අපේ නුවන් මල්ලි අමිල අපේ ඒ මචං සතුටුයි ලොකු වීරස් හෝලිත මල්ලි. එතකොට මේ අජියා පිටිපස්සෙන් මාපු අජියා ඔන්න ඉස්සර වුණා. ඒත් එකම මනා බොහොම සතුටු කණ්ඩායමක්. ඒ වගේම එකම අදිස්ථානකින් හිටපු කණ්ඩායමක්. හරිම සතුටුයි. ඉතින් සංචාරය අවසන් කරලා මේ මඩ ටයර් තාර කට්ටේට වදිනකොට අර පාදයාත්‍රාවේ ගිහිල්ලා තාර කට්ටයක් අපිට හම්බුනාම දැන් සතුට හා සමානයි. ඉතින් අපි මුණ ගැහෙන්නම් සොඳුරු තැනකදී ඕම් රැඳිලා ඉන්න. අපි කණ්ඩායම දැන් යනවා කල්පිටියේ මීගමුවට. එතනදී පෙන්නන්න එතනක් තියෙනවා හරි සුවිශේෂී දේවල් ටිකක් පෙන්නන්න. රැඳිලා ඉන්න. වැඩක් නැහැ. ඉතින් මේ සංචාරය ආරම්භ කළෙත් මෙතනින් අවසාන කරන්නෙත් මෙතනින්. ඇත්තම කියනවා උච්චමුණේ තුඩුවට යන එක සංචාරකයෙක් විදියට මටත් යම්කිසි කුතුහලයක් තිබුණු ගමනක්. ඉතින් ඒ ගමන සාර්ථක කරලා ආයේ මෙතනට ආවා කියන එක කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඉතින් මේ සොඳුරු ඉසව්ව මගේ ජීවිත කාලේ පුරාවට මතකයේ තියෙයි. අනිත් එක මේ ගමන සාර්ථක කරගන්න බොහොම අතහිත දුන්නු මිනිස්සෙක් තමයි අපේ කෝලිත මල්ලි. සිලෝන් ඇඩ්වෙන්චර් ටුවර්ස් එකේ කෝලිත මල්ලි. මං හරිනේද මල්ලි? මේ ඉන්නේ එතකොට ගෝලයා අජිත්. ගෝලයා කියලා කියන්නේ වයසින් අඩුයි. ඉතින් එක්කම මේ ගමනේ අපිත් එක්ක ගියා ගයාන්. ඒත් එක්කම නම කියන්නේ මට අමතක වෙනවා. නෑ ඕක උනේ අපි අමිලවයි එතකොට මනෝජ්ජයි පැටලුවා. ඊට පස්සේ මුන් දෙන්න කියන්න ගත්ත නම් ගැන. ඉතින් ඒ හින්දා අපි ඒක කතාවක් විදිහම තියෙනවා. මනෝජ්ජයි අමිලවයි පටල ගන්නපා මේ මනෝජ් අර අමිල පිළිලුවට කියන්නේ. ඉතින් ඇත්තම කියනවා නම් බොහොම වෙහෙසයි. මොකද කිලෝමීටර් ගණනාවක ගමනක්, ඒ වගේම වෙනස්ම ගමනක්. ඉතින් මට තව මතක් කරන්න එක දෙයක් තියෙනවා. ඉතින් ඇත්තම කියනවා නම් මේ සංචාරක ව්‍යාපාරයට හා සබාදාමට මේ රටට බොහොම ප්‍රයෝජනවත් මිනිස්සෙක් තමයි මේ. ඉතින් මල්ලි ඕගොල්ලොන්ගේ දැන් ඇල්ලේ තියෙනවා මේ වගේම තැනක් බ්‍රාන්ච් එකක්. එතකොට දැන් අපිට වගේම තව කෙනෙක්ට සංචාරය කරන්න පුළුවන්. ඔව් අර කිව්වත් වගේ දිනසෙයි මෙහෙම මේ අපි ඇත්තම විදේශිකයන්ට විතරයි කරේ. ඔව් ඔව් සහ ටුවර් කරේ. කලින් කලින් දැන් මාස එකමාරක් විතර වෙන අපි ඇල්ලේ බ්‍රාන්ච් එකක් ඕපන් කළා. දැන් අපි ඇල්ලේ ඇල්ලේ ප්‍රදේශයේ ටුවර්ස් වගේ ඕගනයිස් කරලා තියෙනවා ඩේ ටුවර්ස් වගේ. ආ ඒක ගයිඩ් කෙනෙක් එක්ක හැමදේම ඉන්ක්ලූඩ් කරලා මේ විදිහෙන් බයික් වලින් යන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ සංචාරකයන්ට මම ගන්න සමාවෙන් සංචාරකයන්ට සුබ ආරංචියක් වේ. ඉතින් මේ වගේ බයික් වලින් ගිහිල්ලා ඔයගලන්ටත් සංචාරය කරන්න පුළුවන්. ඒකට අවස්ථාව උදා කරලා දීලා තේනවා මේ රටට සංචාරක ශාස්ත්‍රයට ආදරේ මිනිස්සෙක්. මේ නම්බර් එක මම ඉහලින් දාන්නම්. ඉහලින් තියෙන ඕන නම්බරයක් ඉඳලා කතා කරලා ඔයගලන්ටත් පුළුවන් ටුවර් එකක් අරේන්ජ් කරගන්න. දැනට මේ බයිසිකල් මේ ලබා දෙන්නේ විදේශිකයන්ට. ඒ කියන්නේ රෙන්ට් එකට දෙනවා නම් විදේශිකයන්ට තමයි ලබා දෙන්නේ. කවුරුහරි විදේශයක ඉඳලා ඉන්නවා නම් කතා කරන්න මෙහෙම ලංකාවේ ගන්න තැනක් තියෙනවා කියලා. ඒ වගේම ඔයගොල්ලන්ට පුළුවන් සංචාරයකටත් කතා කරන්න. ඒ වගේම උච්චමුණේ ගමන අපි සැලසුම් කරේ සාමාන්‍ය බර කාලෙක ඉඳලා අවුරුද්දකට වැඩි. ඉතින් අවුරුද්දකට පෙරාතුව ඉඳලා සැලසුම් කරලා තමයි මේ ගමන ගියේ. මම හිතන්නේ මේ ගමනේ සාර්ථකත්වයට හේතු වෙච්ච පළවෙනිම දේ ඒක. අනිත් එක පෙර සූදානම. බයිසිකල් දෙක තුනක්, ඒ කියන්නේ අපේ මනෝජ් මල්ලිගේ බයික් එකේ ආවා ට්‍රබල් එකක්. ඒත් එක්ක මං වැටුණා. ඉතින් ප්‍රශ්න ගොඩක් වුණා. නමුත් අපිට රිකවරි කරගන්න හැකියාව ලැබුණා. ඒකේ ප්‍රධානතම මේ ගෞරවයෙන් වෙන්න ඕන කෝලිත මල්ලිටයි අපේ අජිත් මල්ලිටයි. මොකද ඒගොල්ලෝ ඒකට සූදානම් වෙලා ගියේ හින්දා. ඉතින් බයික් වලට ආදරය කරන කට්ටියක් තමයි මේ ලංකාවේ ඉන්නේ. ඒගොල්ලන්ටත් කියනවා මේ විදිහටම සංචාරයක් යන්න අනිවාර්යෙන් උච්චමුණේ තුඩුවට ගිහිල්ලා අපිවත් මතක් කරාට කමක් නැහැ. ඉතින් වෙලාව හරි සමුදෙන්න ගයියා. සමුදෙමුනේ. සමුදෙන්න දුකයි. ආ තව එකක් තියෙනවා. දැන් අපේ මේ වීඩියෝ එකේ තියෙන සම්පූර්ණ දැන් වෙනස්ම එකක්නේ. හැබැයි අපිට වෙච්ච අකරතැබ්බ ටිකයි ඒ හාන ටිකයි මේ අජිත් මල්ලිගේ කැමරාවක සටහන් වුණා. ඒ ටික බලන්න පුළුවන්.
මොකද්ද channel එක? Ride with Koli. YouTube එකේ තියෙනවා Ride with Koli. ගිහිල්ලා බලන්න ඒ වීඩියෝ එකත් බලන්න මේ අද වීඩියෝ එක දාලා මම දැන් තව දවස් දෙක තුනක් ඇතුළත ඒ වීඩියෝ එක දානවා මම link එක එවන්නම් මම post එකක් දානවා ගිහිල්ලා බලන්න ගොඩක් වෙලා කතා කරා ගොඩක් මහන්සිින්ද ගොඩක් කතා කරා එහෙනම් සමුදේන අපේ අමිලවල ජය ගයියා ජය කෝලද ජය ජිත් ජය හරි අමාරුයි මන් දන්නු असनीपेंग हिटी अरे अब संचार बैक बैटरी हिंदे मना थैंक्स मना इत मेन निवसा लोक पीरिस मेन तीन दिव्य लोक ने तीन दिव्य लोक तीन बहुम लसन मटन दिव्य लोक बैक आदि दिव्य लोक पेन अति इधर समुदेन अभी मुनगे मुताबा सुंदर रूप रचना चैनल के सब्सक्राइब कर सब्सक्राइब कर समझना आई भगवान मामा दिनेश कोई तो मल्ली जय वा जय वा।